franchise owners ලට තියෙන වාසියම කත්ත හොඳ ක්‍රීඩකයන් unsold වෙන්නේ ඇයි? Auction එකක කණ්ඩායමක් තෝරගන්න විදිය A to Z මේ Road to LPL 2023. I want cricket world ආදරය කරන හැමෝටම මේ පාර Road to LPL 2023 අලුත්ම episode එකේදී වෙනස්ම මාතෘකාවක් පිළිබඳවයි කතා කරන්න විදු සූදානම් වෙන්නේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙන්දේසියකදී කොහොමද මේ ක්‍රීඩකයන් හරියට තෝරාගන්නේ කියන කාරණේ ඒ වගේම තමයි බොහෝ දෙනෙක් අහනවා ඇයි මෙන්න මේ ක්‍රීඩකයව මිස් උනේ ඇයි මෙයා වෙනුවට මෙයාව ගන්න තිබුණේ නැද්ද මේ හොඳ ක්‍රීඩකයෝ unsold වෙලා තියෙන්නේ ඇයි එතකොට වැඩෝ ඉන්නකොට කබ්බෝ අරගෙන මේ විදිහට ටීම් හදලා වැඩක් නැහැ ඔන්න ඔය වගේ චෝදනා ගොඩක් තියෙනවා මේ චෝදනා සියල්ලම ඇත්ත අපි බාහිරින් මේක දිහා බලනකොට හැබැයි අපි ඇතුළට ගිහිල්ලා බැලුවාම ටිකක් කතාව වෙනස් ඒ නිසා අපි ඇතුළට ගිහිල්ලා බලන්න සූදානම් වෙන්නේ කොහොමද කණ්ඩායමක් වෙන්දේසියකදී Tamange ක්‍රීඩකයන්ව තෝරා ගැනීම සඳහා සැලසුම් සකස් කරන්නේ කොයි විදිහටද මේ වෙන්දේසියේදී ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය. මුලින්ම විදු කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් නිතරම අහන ප්‍රශ්නයක්. ඒ තමයි ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලාට මොකද්ද මේ කණ්ඩායමක් අරගෙන තියෙන වාසිය කියලා. මේකට LPL ඔක්ෂන් එකේදී චාරු ශර්මා ඉතාමත්ම අපූර්වට පැහැදිලි උත්තරයක් දුන්නා. ඒ උත්තරේ මම ඔබට සිහිපත් කරන්නම්. ඔහු එතනදී සඳහන් කරපු කාරණය තමයි මේක හරියට බිලියන පතියෙක් Tamange විනෝදය සඳහා යොට් එකක්. එහෙම නැත්නම් නාවික යාත්‍රාවක් මිලදී ගන්නවා වගේ වැඩක්. මෙතනදී මෙයාට මේ යොට් එක ගැනීම සඳහා මිලියන ගානක මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒකෙන් එයාට විනෝදයක් ලබා ගන්න පුළුවන්. එයාගේ පුද්ගලික චාරිකා සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙනුත් එයාට වෙන්නේ වියදමක් විතරයි. ඒකෙන් අර ලැබෙන විනෝදය ඊළඟට මට යොට් එකක් තියෙනවා කියන අභිමානය ඊළඟට ආත්ම තෘප්තිය වෙන මේ වගේ දේවල් තමයි එයාට ලබා ගන්නට හැකියාවක් තියෙන්නේ. මේ කණ්ඩායමක් මිලදී ගන්නවා කියන එකත් මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට මුදල් තියෙනවා නම් බිලියන ගණන් මුදල් තියෙනවා නම් මම ෆ්‍රැන්චයිස් ඕනර් කෙනෙක් කියලා කියන්නේ ඒ වගේම ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් නම් මේ ක්‍රීඩාවත් එක්ක ඉන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා මේ විදිහට කණ්ඩායමක් මිලදී ගන්න. ඉතින් මේකෙන් ඔවුන්ට මුදල් ලැබෙන ක්‍රමක් තියෙනවා. ඒ මුදල් ලැබෙන ක්‍රම තමයි ප්‍රවේශ පත්‍ර අලවියෙන් ඔවුන්ට මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රූපවාහිනී විකාශන අයිතිය මගින් ෂෙයා එකක් ඔවුන්ට ලැබෙනවා. මේ ෂෙයා එක වැඩි වෙන්නේ කණ්ඩායමේ ජනප්‍රියත්වය වැඩි වෙන්න ඔවුන්ගේ ෂෙයා එක වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට පුළුවන් අනුග්‍රාහකයන් ලබා ගන්න. මේ අනුග්‍රාහකයන් මගින් ඔවුන්ට මුදල් ලබා ගන්න පුළුවන්. ඔවුන් යම් ව්‍යාපාරයක නිරත වෙනවා නම් මේ කණ්ඩායමකට අනුග්‍රාහකත්වයෙන් නැත්නම් කණ්ඩායමක හිමිකාරීත්වය ලබා ගැනීම මගින් ඔවුන්ගේ ව්‍යාපාරවලටත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේක තුළින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ වගේ වාසි තමයි ඔවුන්ට හිමි වෙන්නේ. ඒ හැරෙන්නට සමහර විට මේ තරගාවලියේ පාඩු නම් ඔවුන්ට ඒ තරම් ලොකු ලාභයක් නොලැබෙන්නට පුළුවන්. එතකොට අර චාරු ශර්මා සඳහන් කළා වගේ ඔවුන්ට මූලික වශයෙන්ම තියෙන විනෝදය මේ ක්‍රීඩාවට තියෙන ආදරය තමයි කණ්ඩායමක් ගන්න හේතු වෙන්නේ. එහි අමතර ප්‍රතිලාභ විදිහට ඔවුන්ට ලාභයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නොලැබෙන්නත් පුළුවන්. මෙතනදී චාරු ශර්මා නොකිව්ව ටික එහෙමත් නැත්නම් නොකියා කිව්ව ටික විදු ඔබට කියන්නම්. මෙතනදී අර යොට් එක පාවිච්චි කරලා මුදල් හොයන්නත් පුළුවන් ඕනනම් යොට් එක හයර් කරලා නීත්‍යානුකූලව මුදල් සෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අනීතික ක්‍රමවලින් මේ යොට් එක යොදාගෙන හොරබඩු ජාවාරම් කරලා මුදල් හොයන්නත් පුළුවන්. ඉතින් කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් විදිහට මේ යොට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ෆ්‍රැන්චයිස් එකකුත් මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. අර නීත්‍යානුකූල ක්‍රම මගින් මුදල් ලැබෙනවට අමතරව ඕනනම් ස්පොට් ෆික්සිං වලින් ඒ වගේම තරඟ පාවාදීම් වලින් මේ වගේ ක්‍රමවලිනුත් මුදල් සෙවීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙහෙම කරලා ICC-යට අහු නොතින් ඔවුන්ට යලිත් මේ වගේ තරගාවලිවල හිමිකරුවන් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලොකු ව්‍යාපාරිකයෙකුට මේ වගේ දෙයක් සිදු වුණොත් ඒක ඔවුන්ට ලොකු බ්ලැක් මාක් එකක් බවට පත් වෙනවා. අර කණ්ඩායමක් මිලදී අරගෙන ලබා ගන්න අභිමානය වගේ මේකෙන් ලොකු අවමානයකුත් ඇති වෙනවා. ICC අනුමත මේ ලීග තරගාවලි සඳහා සහභාගී වෙන ක්‍රීඩකයන් ඒ වගේම මේ කණ්ඩායම් වලට සහභාගී වෙන සියලුම කාර්ය මණ්ඩලය පිළිබඳව වාර්තාවක් ඔවුන්ගේ ලැයිස්තුවක් ICC-යට යවනවා. එවිට තමයි ඔවුන් මේ වාර්තාව බලලා ඒකේ මීට කලින් වැරදි වලට අහුවෙච්ච පුද්ගලයන් ඉන්නවද කියලා පරීක්ෂා කරලා තමයි ඔවුන්ව අනුමත කරන්නේ. මේ කණ්ඩායම් හිමිකරුවෙක් ලීගයකට එනකොටත් මේ හිමිකරුවාට අතීත වැරදි තියෙනවද කියන එක පරීක්ෂා කරලා තමයි ඔවුන්ව අනුමත කිරීම සිදු කරන්නේ. ඉතින් මෙන්න මේ නිසා තමයි පහුගිය වතාවන් වල හිටිගමන් LPL තරගාවලියේ හිටපු කණ්ඩායම් වල හිමිකරුවන් මාරු කරන්න සිදුනේ මෙන්න මේ වගේ හේතුන් නිසා. ඉතින් මේ නිසා ICC නිරන්තරයෙන්ම මේ පිළිබඳව පරීක්ෂාවෙන් තමයි ඉන්නේ. හරි, ඒ කතාව දැන් ඉවරයි. අපි බලමු LPL ඔක්ෂන් එකට ගිහිල්ලා කොහොමද අපි කණ්ඩායමක් තෝරාගන්නේ කියලා. දැන්
අපි මුලින්ම කරන්නේ අපිට අවශ්‍ය කණ්ඩායමේ සංයුතිය නිර්මාණය කරගන්න එක. අපි හිතමු අපි තමයි දැන් LPL ඔක්ෂන් එකට යන්නේ කණ්ඩායමක් තෝරගන්න කියලා. මේ වෙද්දි අපි ප්‍රීසයින් ප්ලේයර්ස්ලා විදිහට ක්‍රීඩකින් 4 දෙනෙක් තෝරාගෙන ඉවරයි. විදේශ ක්‍රීඩකින් දෙන්නෙක් සහ දේශීය ක්‍රීඩකින් දෙදෙනෙක් විදිහට. එතකොට අපි මේ ප්‍රීසයින් ප්ලේයර්ස්ලා විදිහට තෝරාගන්නේ අපේ කණ්ඩායමට අත්‍යවශ්‍යම සුපිරි දක්ෂතා තියෙන ක්‍රීඩකින් 4 දෙනෙක්. ඒ කියන්නේ ඔවුන් ප්ලේයින් ලෙවල් එකේ බොහෝ දුරට අනිවාර්යෙන්ම ක්‍රීඩා කරන 4 දෙනෙක් තමයි ප්‍රීසයින් ප්ලේයර්ස්ලා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපේ කණ්ඩායමේ ස්ථානවලින් ප්‍රධාන ස්ථාන 4ක් මේ වෙද්දි ෆිල් වෙලා ඉවරයි. ඉතින් අපිට ඉතිරි ටිකට අවශ්‍ය කරන සංයුතිය කොහොමද හදාගන්නේ කියලා තමයි අපි බලන්න ඕනේ. මෙතනදී අපිට ලිමිටේෂන්ස් තියෙනවා. අපිට උපරිම ක්‍රීඩකයන් 24ක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම අවමය ක්‍රීඩකයන් 20 දෙනෙක් තෝරාගන්න ඕනේ එක සංචිතයකට. ඒ කියන්නේ අපි දැන් 4 දෙනෙක් තෝරාගෙන තියෙන නිසා අවම 16ක් සහ උපරිම 20ක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අතරට විදේශ ක්‍රීඩකයන් 6 දෙනෙක් අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. අපි දැන් විදේශ ක්‍රීඩකයන් දෙන්නෙක් ප්‍රීසයින් විදිහට අරගෙන තියෙන නිසා තවත් විදේශ ක්‍රීඩකයන් 4 දෙනෙක් අපි මෙතනදී තෝරා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් අපි දල සැකෙල්ලක් හදද්දී අවධානය දෙන්නේ අවම අවශ්‍යතාවයට. ඒ කියන්නේ ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් හදාගන්න තමයි අපේ අවධානය අපි දෙන්නේ. ඉතින් මෙතනින් එහාට අපිට සල්ලි ඉතුරු වුණොත් තවත් ක්‍රීඩකයෝ 4 දෙනෙක් අරන් දාන එක ඒක බෝනස් එකක්. එතකොට අපිට ඕන නෙට් බෝලර්ස්ලා විදිහට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම විදු හිතනවා පිතිකරුවන් අපි 6 දෙනෙක් නම් කරගන්නවා මේ සංචිතයට. ඒ වගේම ඕල් රවුන්ඩර්ස්ලා 5 දෙනෙක්ව යොදා ගන්නවා මේ සංචිතයට. එතකොට 11යි. ඊළඟට ජෙනුයින් ස්පින් 4ක් සහ ජෙනුයින් පේසර්ස්ලා 5 දෙනෙක්ව විදු දා ගන්නවා මේ සංචිතයට. ඕල් රවුන්ඩර්ස්ලා අතරේ වැඩිපුර ඉන්නේ ස්පින් ඔප්ෂන්ස්ද එහෙම නැත්නම් පේස් ඔප්ෂන්ස්ද කියන එක මත මේ ජෙනුයින් පේසර්ස්ලා සහ ජෙනුයින් ස්පින් එකේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. විදු දල වශයෙන් තමයි මේක ඔබට කිව්වේ. අපි සරලව හිතුවොත් ස්පින් ඔප්ෂන්ස් 7ක් අපි මේ සංචිතය ඇතුළට දාගන්නවා කියලා. මෙතනදී සාමාන්‍යයෙන් ඕෆිලා දෙන්නෙක්, ඒ වගේම ලෙගීලා දෙන්නෙක් සහ ලෙෆ්ට් ආම් දෙන්නෙක් හෝ 3 දෙනෙක්. මෙතනදී අපිට චයිනමන් කෙනෙකුත් දාගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ විදිහට අපි සංයුතියක් හදාගන්නවා. ඒ වගේම අර බැට්ස්මන්ලා 6 දෙනා අතරට විකට් කීපර් බැට්ස්මන්ලා දෙන්නෙක් අපි ඇතුළත් කරගන්නවා. හරි, දැන් අපිට මෙතනින් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ තරගාවලිය තුළ ඇත්තටම ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ 15ක් හෝ 16ක් පමණයි. මේ 15 වෙනි සහ 16 වෙනි තමයි අපි ප්‍රධාන වශයෙන් මේ තරගාවලියේ යන්න බලාපොරොත්තු වෙන්නේ. අර ඉතිරි ක්‍රීඩකයන් 4 දෙනා අපිට අර සංචිතේ 20 දෙනා ෆිල් කරගන්නට අවශ්‍ය නිසා, ඒ වගේම අපිට නෙට් බෝලර්ස්ලා විදිහට යොදා ගන්න අවශ්‍ය නිසා කණ්ඩායමට එකතු කරගන්න ක්‍රීඩකයෝ පිරිසක්. ඉතින් අපි මේ විදිහට මේ ස්කෙච් එක ගහගත්තට පස්සේ අපි බලනවා අපිට දීලා තියෙන ලියාපදිංචි වෙලා තියෙන ක්‍රීඩක ලැයිස්තුවෙන් අපිට අවශ්‍ය ක්‍රීඩකයන් කොයි කොයි විදිහටද අපේ මේ අවශ්‍යතාවයට අනුව ප්ලේස් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දෙනවා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක්. මේ ක්‍රීඩක ලැයිස්තුව තුළ තොරතුරු සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා. මේ වෙන්දේසියට ක්‍රීඩකයන් ඉදිරිපත් කරන පිළිවෙලට තමයි ඔවුන්ගේ නම් මෙතන සඳහන් වෙන්නේ. ඔවුන්ගේ විස්තර බේස් ප්‍රයිස් එක සහ වැදගත්ම දේ ඔවුන් මුළු තරගාවලියටම ක්‍රීඩා කරන්න අවේලබල්ද, එහෙමත් නැත්නම් අවේලබල් ටයිම් පීරියඩ් එක මොකක්ද කියන එකත් මේකේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සියල්ලම බලලා තමයි අපේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වෙන විදිහට අපි කණ්ඩායමක් හදාගන්නේ. ඉතින් මෙතෙන්දී කරන්ට් ෆෝම් එක සහ එක්ස්පීරියන්ස් එක කියන මේ දෙකටම අපි වැඩි අවධානයක් යොමු කරනවා. මේට අමතරව මේ කණ්ඩායමේ නායකයා, පුහුණුකරුවා සහ හිමිකරුවාට අවශ්‍ය කරන ක්‍රීඩකයන්, ඒ කියන්නේ ඔවුන්ට හිතවත් ක්‍රීඩකයන් ඉන්නවා නම් ඔවුන්ව මේ කණ්ඩායමට තෝරා ගැනීමේදී ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් කණ්ඩායමක නායකයා එක්ක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඉන්න පුළුවන්, ඔවුන්ගේ ක්ලබ් එකේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්, එහෙම නැත්නම් ඒ අදාළ පුහුණුකරුවා එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉන්න පුළුවන්. එතකොට මේ ක්‍රීඩකයන් පිළිබඳව නායකයා සහ පුහුණුකරුවා හොඳින් දන්නවා, ඔවුන්ගේ හැකියාවන් ගැන හොඳින් දන්නවා, ඔවුන් ගැන ලොකු කන්ෆිඩන්ස් එකක් බිල්ඩ් වෙලා තියෙනවා. එතකොට නොදන්න ක්‍රීඩකෙක් ගන්නවට වැඩිය අර දන්න ක්‍රීඩකෙක් යොදාගෙන මේ ගමන යන එක පහසුයි. ඒ වගේම මේ ක්‍රීඩකයාටත් අර පුහුණුකරුවා සහ නායකයා පිළිබඳව විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කන්ෆිඩන්ස් එක කියන එක ගොඩක් වැදගත් වෙනවා ටීම් ගේම් එකකදී. ඒ නිසා ඒ වගේ තැන්වලදී මේ තමන්ගේ හිතවත්කම් සහ තමන්ත් එක්ක එකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ප්‍රමුඛ ස්ථානය හිමි වෙනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ හිමිකරුවන්ගේ මිතුරන්වත් කණ්ඩායම් වලට යොදා ගන්න අවස්ථා. කොහොමනත් දැන් සමහර හිමිකරුවන් ඉන්නවා ඔවුන් මේ තීරීම් සඳහා බලපෑම් කරනවා. සමහර හිමිකරුවන් ඉන්නවා ඒ පුහුණුකරුවාට සහ නායකයාට අවශ්‍ය කරන විදිහට කණ්ඩායම ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන විදිහට ඔවුන්ගේ කණ්ඩායම තෝරා ගන්නට ඉඩකඩ ලබා දෙන. කොහොමනත් කිසිම කණ්ඩායමක් පරදින්න බලාගෙන කණ්ඩායමක් තෝරාගන්නේ නැහැ. මේ නිසා මේ සියලුම අවශ්‍යතාවයන් ඉටු වෙන විදිහට තමයි කණ්ඩායමකට ක්‍රීඩකයන් තෝරා ගැනීම මේ සියලු දෙනා සාකච්ඡා කරලා සිදු කරන්නේ. මේ ළඟට වැදගත්ම දේ තමයි ඔක්ෂන් පර්ස් එකේ තියෙන ගාණ. අපිට ඔක්ෂන් එකේදී පර්ස් එකේ $5,00,000 තියෙනවා. මේ අතරින්
ඩොලර් 425,000ක් අපි අනිවාර්යෙන්ම වියදම් කළ යුතුයි. එහෙම වියදම් කළේ නැත්නම් ඒ ඉතිරි වෙන මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවන්න සිදු වෙනවා. මේ නිසා සල්ලි ඉතුරු කරගෙන වැඩක් නැහැ. මේ ඩොලර් 425,000ම වියදම් කරන එක තමයි අපි කළ යුතු වෙන්නේ. මේ තියෙන්නේ විදුගේ ඩ්‍රීම් ටීම් එක. මෙන්න මේ විදිහට තමයි මම අර ටීම් ස්කෙච් එක හදාගෙන ඊට පස්සේ මේ අපිට දීලා තියෙන වෙන්දේසිය සඳහා ලියාපදිංචි වෙලා ඉන්න ක්‍රීඩකයන් අතරින් විදුගේ ටීම් එක හදාගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේකේ මේ වම් පැත්තේ ඉන්න 12 දෙනා තමයි මගේ ප්ලේයින් 11 එක හදාගන්න මම මූලික වශයෙන් පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා මගේ ප්ලේයින් 11 එකේ බැටර්ස්ලා 8ක් ඉන්නවා. ලෙග් ස්පිනර් කෙනෙක්, ඒ වගේම ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක්, මිස්ටර් ස්පිනර් කෙනෙක්, ඒ වගේම හොඳ පේසර්ස්ලා 3 දෙනෙක් සහ වමත් පේසර් කෙනෙකුත් එක්ක පේසර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන් ඔප්ෂනල් ස්පින් එකකුත් එක්ක බෝලින් ඔප්ෂන්ස් 7ක් මට තියෙනවා. එතකොට මට ඕනේ නම් මෙතනදී නජීබ් වෙනුවට නුවණ දුව ගෙනල්ලා සුමින්ද වෙනුවට ඉස්සෝදි ගස්සන්නත් පුළුවන්. ඒ වගේම හැරි ටෙක්ට වෙනුවට රයන් බර්ල් ගැස්සුවොත් මට තව බෝලින් ඔප්ෂන් එකකුත් එනවා. ඉතින් මේ වගේ මේ ලිස්ට් එක බැලුවම ඔයාලට පේනවා ඕන කන්ඩිෂන් එකක ප්ලේ කරන්න පුළුවන් විදිහේ කම්බිනේෂන්ස් මේකෙන් හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ලැයිස්තුව හදාගත්තාම මේකේ බේස් ප්‍රයිසස් ටිකට මට ඩොලර් ලක්ෂ 3ක් වියදම් වෙනවා. ඒ කියන්නේ මට තව ලන්සු තියන්න ඩොලර් ලක්ෂ 2ක් ඉතිරි වෙලා තියෙනවා. දැන් ප්‍රී සයින් ප්ලේයර්ස්ලා විදිහට මං 4 දෙනෙක් අරගෙන ඉන්නවා. එතකොට මට පුළුවන් ලන්සු තියන්න දැන් අර මට ඉතිරි වෙලා තියෙන ලක්ෂ 2කින් අත්‍යවශ්‍යම ප්ලේයර්ස්ලා 4 දෙනෙක් වෙනුවෙන් බේස් ප්‍රයිස් එකේ ඉඳලා තවත් ඩොලර් 50,000ක් දක්වා ලන්සු තියන්න. එතකොට 8 දෙනෙක් ඉන්නවා මට ඕනෙම කරන අය. ඉතින් මේ හැම කෙනෙකුගේම ලන්සු මේ විදිහට ඩොලර් 50,000ක මට්ටමින් ඉහළ යන්නේ නැති නිසා මට මේ තියෙන මුදල මට අවශ්‍යම කරන ක්‍රීඩකින් 12 දෙනෙක් ලබා ගැනීම සඳහා හොඳටම ප්‍රමාණවත් වෙනවා. මෙතනින් මම මාක් කරගන්නවා මට ඕනෙම ප්ලේයර්ස්ලා 4ක් හෝ 5ක්. උදාහරණයක් විදිහට මට ෂෙවොන් ඩැනියෙල් ඕනෙමයි. එයාගේ බේස් ප්‍රයිස් එක 5000 ඉඳලා 40,000 වෙනකල් ගියත් මට පාඩුවක් නැහැ එයාගේ ටැලන්ට් එකත් එක්ක. ඒ වගේම කමිදු මෙන්ඩිස් මට ඕනෙමයි මිඩල් ඕඩර් එක ස්ට්‍රෙන්ත් කරන්න. එයා වෙනුවෙන් මම ඩොලර් 80,000ක් වෙනකල් ලන්සු තියන්න ලෑස්ති. ඒ වගේම මට නුවණින්දුත් ඕනේ මිඩල් ඕඩර් එක ෆේල් වුණොත්, එහෙම නැත්නම් ඕපනින් එක ෆේල් වුණොත් එයාව ඕනි තැනක ඕනි වෙලාවක ගස්සන්න පුළුවන් ප්ලේයර් කෙනෙක්. ඒ නිසා එයා වෙනුවෙන් මම ඩොලර් 70,000ක් වෙනකල් යන්න ලෑස්ති. ඊළඟට ෆසල් හක් ෆරෝකියෝ මට ඕනේ ලෙෆ්ට් ආම් පේසර් කෙනෙක් විදිහට. එයා වෙනුවෙන් මම ඩොලර් ලක්ෂයක් වෙනකල් යන්න සූදානම්. මේ ෆරෝකිව ගන්න එක පොඩි කපටිකමක්. මොකද දිල්ෂාන් මදුශංක සහ බිනුරට ලොකු ඉල්ලුමක් එනවා. ඒ දෙන්නට කලින් තමයි ෆරෝකි වෙන්දේසියට එන්නේ. එතකොට අර දෙන්නව බලාගෙන ඉන්න අය ෆරෝකිට ලන්සු තියන්නේ නැහැ. ඉතින් මට බේස් ප්‍රයිස් එකටම මේ ක්‍රීඩකයාව ගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඒ දෙන්න තරම්ම හොඳ කාර්යභාරයක් කරන්න හැකියාවක් තියෙන ක්‍රීඩකෙක් තමයි ෆරෝකි කියලා කියන්නේ. ඊළඟට මේ ප්ලේයර්ස්ලාගේ ප්ලේයින් රෝල්ස් විදිහට ගත්තාම මෙන්න මේ විදිහට තමයි එයාලව කැටගරි වෙන්නේ. ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් කරගන්න පුළුවන් විදිහ සෙට් එකක් තමයි මම හදාගෙන තියෙන්නේ. දැන් මේ 20 දෙනාට අමතරව මම මේකේ කී රෝල්ස් වලට තවත් ප්ලේයර්ස්ලා ලිස්ට් එකක් හදාගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම ප්‍රීසයින් ප්ලේයර්ස්ලා විදිහට 4 දෙනෙක් අරන් ඉන්නවා. ඊළඟට තවත් 4 දෙනෙක් වෙනුවෙන් මම ලන්සු වලට ඒගොල්ලන්ව ඉල්ලුම් කරන්න ලෑස්ති. හැබැයි දැන් අපි මේ විදිහට ක්‍රීඩකයෝ අපිට ඕනෙම ක්‍රීඩකයෝ 8 දෙනෙක් ගත්තා කියමුකෝ. හැබැයි අපිට තවත් ක්‍රීඩකයෝ 6ක් 7ක්වත් ඕනේ මේ තරගාවලිය පුරා මේ කණ්ඩායම සාර්ථකව ඇදගෙන යන්න. එතකොට මම දැන් මේ හදාගෙන ඉන්න ලිස්ට් එකෙන් සමහර ක්‍රීඩකයන්ව මට මිස් වෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක් ලොකු ලන්සුවකට ඔවුන්ව මිලදී ගන්න පුළුවන්. අන්න එතකොට ඒ තැන් ෆිල් කරගන්න මම තවත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ව ලිස්ට් එකක් හදාගෙන ඉන්න ඕනේ. මට මෙයා ගන්න බැරි වුණොත් මම මෙයාගෙන් තමයි ඒ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට මට මෙතනදී නිශාන් මදුෂ්කව ගන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ, මම ලහිර උදාරවත් මේ ලිස්ට් එකේ දාගෙන ඉන්නවා. එතකොට මට ලහිර උදාරව ගන්න පුළුවන්. එයත් ඒ රෝල් එකටම හරියන කෙනෙක්. හැබැයි එතකොට මට විකට් කීපර් බැට්ස්මන් කෙනෙක් අඩු වෙනවා. ඒ නිසා මම මේ ප්‍රයිස් රේන්ජ් එකේම යන තවත් විකට් කීපර් බැට්ස්මන් කෙනෙක්ව ලිස්ට් එකට දාගෙන තියාගන්නවා. බැරි වෙලාවත් අර දෙන්නගෙන් කෙනෙක්ව මට මිස් වුණොත් එතකොට මං අර අමතරව දාගත්ත කෙනාව මට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට හැරි ටෙක්ටව ගන්න බැරි වුණොත් මට ලොකු අවුලක් නැහැ. මොකද ඒ රෝල් එක කරන්න පුළුවන් ලෝකල් සහ ෆොරින් ප්ලේයර්ස්ලා ඕන තරම් ඉන්නවා. ඒ කෙනෙක්ව මට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා වෙනුවෙන් අර අපි දිගින් දිගටම ලන්සු තියන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි ඔක්ෂන් එකේදී අපිට රයිට් ටු මැච් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ කණ්ඩායමේ පසුගිය වතාවේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්ව වෙනත් කවුරු හරි ඉල්ලුම් කළාට පස්සේ ඒ අදාළ ලන්සුවට එයාට දෙන්නේ නැතුව අපිට ඕන නම් අපේ රයිට් ටු මැච් අවස්ථාව පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඉතින් එක ක්‍රීඩකයෙකුට විතරයි මේ වැඩේ කරන්න හැකියාවක් තියෙන්නේ. සමහර වෙලාවන්වලදී අපිට අවශ්‍යම කරන ක්‍රීඩකෙක් ඉන්නව නම් අපේ කලින් හිටපු අපි සමහර වෙලාවට එයාට
ලන්සු තියන්න යන්නේ නැහැ. එතකොට වෙන කවුරුවත් ලන්සුවක් නොතිබ්බොත් අපිට ටග් ගාලා එයාව බේස් ප්‍රයිස් එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ලන්සුවක් තියලා එයාට ඒ ක්‍රීඩකයාව තීරණය වෙනකල් ඉඳලා ඒ අදාළ මුදලට අපේ රයිට් ටු මැච් අවස්ථාව පාවිච්චි කරලා අපිට එයාව ගන්න පුළුවන්. එතකොට අපිත් ඒ ක්‍රීඩකයාට ලන්සුව තියන්න ගියොත් ලන්සුව ටික ටික ඉහළ යනවා. එතකොට අපිට වැඩි මුදලක් ඒ ක්‍රීඩකයා වෙනුවෙන් වියදම් කරන්නට සිදු වෙනවා. ඊළඟට තවත් වැඩක් තියෙනවා. අපිට එච්චරම අවශ්‍ය නැති ක්‍රීඩකෙක් ඉන්නවා නම් ඒකට වෙන කවුරු හරි කණ්ඩායමක් ටිකක් ලොකු උනන්දුවක් තියෙනවා කියලා පේනවා නම් අපිත් බොරුවට අර ලන්සුවක් දෙකක් තියලා මෙයාගේ ගාණ පොඩ්ඩක් වැඩි කරලා අර කණ්ඩායමේ ඔක්ෂන් පර්ස් එකේ ගාණ ඉවර කරන්න කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙන්දේසියේදී සිදු වෙනවා. ඊළඟට තව හොඳ ක්‍රීඩකයෙක් ඉන්නවා නම් අපේ ඔක්ෂන් පර්ස් එකේ සල්ලිත් ඉතුරු වෙලා තියෙනවා නම් අපේ ප්ලේයිං 11 එකේ එයාට ඉඩක් නැති වුණත් අපි එයාවත් අරගෙන දාගන්නවා. මොකද ඒකට හේතුව තමයි එයාව වෙන කණ්ඩායමක් ගත්තොත් එයා අපිට තර්ජනයක් වෙන්න පුළුවන් ක්‍රීඩකෙක් නම් අපේ කණ්ඩායමට එයාව දාගෙන බෙන්ච් එකේ තියාගෙන හිටියත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලා IPL එකේදී හැම ගොඩක් අවස්ථාවන් වලදී දැකලා ඇති. හොඳ ක්‍රීඩකයෝ ඇවිල්ලා ඒගොල්ලෝ තරගාවලියේ පුරාම බෙන්ච් එකේ ඉන්න අවස්ථාත් අපිට දකින්න ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ලිස්ට් එකක් හදාගෙන එනවා. මේ ලිස්ට් එක අපි හදන්නේ අර අපේ අතේ තියෙන ඔක්ෂන් පර්ස් එකේ ගානට හරියන විදිහට සහ අපේ කණ්ඩායමේ රික්වයර්මන්ට් ටික ෆුල්ෆිල් වෙන විදිහට. ඉතින් මෙතනදී අර ලෝකේ ප්‍රකට ලොකු ගණන් වලට යන ක්‍රීඩකයෝ කිහිප දෙනෙකුත් අඩු ගණන් වලට යන ක්‍රීඩකයෝ වැඩි ප්‍රමාණයකුත් තමයි අපේ ලැයිස්තුවට හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද අර ඔක්ෂන් පර්ස් එකේ ගාණ අපි මේන්ටේන් කරන්නට ඕනේ නිසා. ඉතින් මේ විදිහට ගත්තාම විදේශ ක්‍රීඩකයෝ 156ක් LPL වෙන්දේසියට ආවත් අපිට මේ කණ්ඩායම් පහටම ගන්න පුළුවන් විදේශ ක්‍රීඩකයෝ 20 දෙනෙක් විතරයි. ඒ කියන්නේ 136ක්ම අන්සෝල්ඩ් විදිහට ඉතුරු වෙනවා. ඉතින් අර අන්සෝල්ඩ් ප්ලේයර්ස්ලා ලිස්ට් එක දිහා බැලුවම මෙච්චර හොඳ ක්‍රීඩකයෝ ඇයි අරගෙන නැත්තේ කියලා හිතන එක සාධාරණයි. හැබැයි ඇත්ත කතාව මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. තවත් කාරණයක් තමයි ඔක්ෂන් එකේදී මේ ප්ලේයර්ස්ලව ඉදිරිපත් කරන පිළිවෙල අනුවත් ඔවුන්ගේ ලන්සුව ඉහළ යනවද පහළ යනවද කියන එක තීරණය වෙනවා. උදාහරණයක් විදිහට මුලින්ම හොඳ ක්‍රීඩකයෝ ඉදිරිපත් වුණාම හැමෝගේම අතේ සල්ලි තියෙන නිසා ඔවුන්ට ඉහළ ලන්සු හිමි වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අවසාන භාගයේදී එන ක්‍රීඩකයන්ටත් සමහර කණ්ඩායම් ක්‍රීඩකයන්ව මිලදී අරගෙන ඔවුන්ගේ අතේ ලොකු ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔවුන් අර තමන්ට එච්චර හොඳ ක්‍රීඩකයෝ තමන්ගේ ලිස්ට් එකේ නැත්තම් ටිකක් හොඳ ක්‍රීඩකයෙක් දැක්කහම එයා වෙනුවෙන් දිගින් දිගටම ලන්සු තියන්න ඉදිරිපත් වෙනවා. මේ නිසා සමහර වෙලාවට ඒ ක්‍රීඩකයාගේ දක්ෂතාව එහෙම නැත්නම් ඒ ක්‍රීඩකයාගේ නියම වටිනාකමට වැඩිය ලොකු ලන්සුවක් ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි සමහර වෙලාවට දකින්නේ මේ ලීග තරගාවලි වල ලොකු ලන්සු වලට ගිය ක්‍රීඩකයෝ සමහර වෙලාවට ප්ලේයිං 11 එකේවත් නැති වෙලාවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ සිදුවීම් මේවා ඇතුළේදී වෙනවා. ඉතින් අර ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයට වගේම කිසිම හේතුවක් නැතුව ක්‍රීඩකයන්ගේ ලන්සු ඉහළ යන අවස්ථාත් අපිට ඕන තරම් මේ ලීග තරගාවලි වල වෙන්දේසි වලදී දැක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලීග තරගාවලියක වෙන්දේසියකදී ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු වෙන්නේ. දැන් LPL තරගාවලියේ මේ විදිහට කණ්ඩායම් පහක් තමන්ගේ ක්‍රීඩකයන් තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්ත ක්‍රීඩකයන් ගැන ඒ තෝරාගත්ත කණ්ඩායම් පහ පිළිබඳව අපි විශ්ලේෂණාත්මකව කතා කරමු Road to LPL 2023 ඊළඟ එපිසෝඩ්ස් වලදී. ඉතින් LPL එක පටන් ගන්නකල් බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ගැම්මට මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා LPL උණුසුම විඳ ගන්න එකතු වෙන්න. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම Crick Vidu YouTube channel එක subscribe කරලා bell icon එකත් tap කරන්න. එතකොට Vidu video එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් මේ වගේ අපූරු වීඩියෝ රසක් තුලින් අපි ඉදිරියේදී හම්බ වෙමු. එකතු වෙලා ඉන්න Crick Vidu එක්ක අදර ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.